ඉතින් ඔය අමතක නොකරම මේ වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම ඔයා තව මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක press කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඇවිල්ලා මගේ videos බලන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි බලමු ග්ලිසරින් කියන්නේ මොනවද කියලා. ග්ලිසරින් කියලා කියන්නේ humectant එකක්. Humectant එකක් කියලා කියන්නේ ග්ලිසරින් වලට හැකියාව තියෙන අපේ සමිතෙතමනේ රඳවලා තියාගන්න. එතකොට මේ ග්ලිසරින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි natural and synthetic කියලා. මේ natural ඒවා ඉන්නේ animal base විදියට, එහෙම නැත්නම් plant base විදියට. දැන් බලමු ග්ලිසරින් වලින් අපිට තියෙන වාසිය මොනවද කියලා. ඔයාට තියෙන dry skin එකක් නම්, ඒ වගේම ඔයා බොඩි ලොෂන් එකක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම්, ඔයා ගාව අනිවාර්යෙන්ම තියාගන්න ඕනේ හොඳම හොඳ නිෂ්පාදනයක් තමයි ග්ලිසරින් කියලා කියන්නේ. ඉතින් ඔයාට ග්ලිසරින් ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට pharmacy එකට ගිහින් ග්ලිසරින් එකක් කියලාම එයාලා දෙනවා. ඉතින් ඔයාගේ කොරල ගතියක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ සම ගොඩක් රැලි වැටිලා නම්, ඔයාට පුළුවන් ඒක අඩු කරගන්න මේ ග්ලිසරින් භාවිතා කරලා. ඉතින් මේක එක දිගට සති 3ක් වගේ කරලා බලන්න, ඔයාටත් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යටිපතුල් ගොඩක් රළුයි නම්, ඔයා මේක හැමදාම රැට ග්ලිසරින් වගේ යටිපතුල් වල ගාලා උදේට සෝදලා බලන්න. ඒ වගේම මේක සති දෙකක් තුනක් කරද්දී ඔයාට ඔයාගේ යටිපතුල් ගොඩක් සොෆ්ට් වෙලා කියලා තේරෙයි. ඒ වගේම ඔයාට හිතනවා නම් ඔයාගේ බොඩි ලෝෂන් එකෙන් ඔයාගේ සමට අවශ්‍ය කරන තෙතමනය ඔයාට ලැබෙන්නේ නැහැ කියලා, ඔයාලටත් පුළුවන් බොඩි ලෝෂන් එකෙන් ටිකක් කලගෙන ග්ලිසරින් එක්ක හොඳින් මික්ස් කරලා ඔයාගේ සමට ඇප්ලයි කරන්න. ඉතින් ඒකෙන් ඔයාට හොඳ තෙතමනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණේ අපි දැන් බලමු ග්ලිසරින් වලින් කරන්න හොඳ නැති දේවල්. ග්ලිසරින් මූණට ඩිරෙක්ට්ලි ඇප්ලයි කරන්න හොඳ නැහැ. මොකද ග්ලිසරින් ගොඩක් thick. ඉතින් ඒ වගේම තමයි ග්ලිසරින් වලට හැකියාව තියෙන අපේ මූණේ සමේ තියෙන අභ්‍යන්තරයේ තියෙන ජල ප්‍රභවය එළියට ඇදලා ගන්න. ඒ වගේම එළියේ තියෙන කුණු දුවවිලි ඉක්මනට සමට ඇදලා ගන්න මේ ග්ලිසරින් වලට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඔයාට පිම්පල් ඇති වෙන්න තියෙන ඊට කඩ වැඩි. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ සමට පිම්පල් තියෙන, ඒ වගේම ඔයිලි ස්කින් එකක් නම් ග්ලිසරින් කෙලින්ම සමට ඇප්ලයි කරන්න එපා. ඉතින් මම නම් කියන්නේ කිසිම වෙලාවක හරි හැටි නොදැන ග්ලිසරින් කෙලින්ම ඔයාගේ සමට ඇප්ලයි කරන එක නතර කරන්න. එහෙම කරනවනම් මොකද ඔයාට එතකොට පුළුවන් වෙයි පිම්පල්ස් එන එක අඩු කරගන්න. ඒ වගේම කවුරු හරි කියනවා නම් ග්ලිසරින් වලින් සම සුදු වෙනවා, සම පැහැපත් වෙනවා, ඒ වගේම ඔයාගේ සමේ තියෙන අඳුරු ලප්ප කැලල් ඉවත් වෙනවා කියලා. ග්ලිසරින් වලින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද ග්ලිසරින් කියන්නේ මම කලින් කිව්වා වගේ හියුමික්ටන්ට් එකක්. ඒ කියන්නේ තෙතමන කාරකයක්. මේකට පුළුවන්කම තියෙන්නේ ඔයාගේ සම තෙතමනේ රඳවලා තියාගන්න විතරයි. ඉතින් මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වුණා නම්, ඒ වගේම තමයි ඔයා මේවා ට්‍රයි කරලා තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඒක ගොඩක් වැදගත්තේ මේ වීඩියෝ එක බලන හැමෝටම. ඒ වගේම ඔයා මේ කියන දේවල් ට්‍රයි කරලා ඔයා රිසල්ට් එකක් ගත්තා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මගේ චැනල් එකට ඔයා අලුත් නම් දැන් මම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් දිගටම බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමට ගෙදරට යන්න සුබ දවසක්.